අයිබෝන් දේ පුතේ සුබ දවසක් 11 වෙනි ගණිතයේ පාඩම් මාලාවේ තාත්වික සංඛ්‍යා කියන පාඩමේ දැන් අපි ඇතුළත් වෙලා ඉන්නේ තාත්වික සංඛ්‍යා පාඩමේ අවසාන අධ්‍යයනයට දැන් අපි ළඟා වෙලා ඉන්නවා එහෙමනම් අද දවසේ අපිත් එක්ක එකතු වෙන දරුවෝ ඉන්නවා නම් අපි එයාලට මතක් වෙනත් එක්කලා පොඩ්ඩක් මතක් කරමු තාත්වික සංඛ්‍යා පාඩම නැවත වතාවක් තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මොනවද අපි තාත්වික සංඛ්‍යා කියලා කතා කරේ තාත්වික සංඛ්‍යා රේඛාව තුල දකින්නට ලැබෙන සියලුම සංඛ්‍යා අපි නිකල කියලා හඳුනගත්තා පොකොත් සංඛ්‍යා කියලා හඳුනගත්තා ඊළඟට පරිමේය සංඛ්‍යා කියලා හඳුනගත්තා ඊළඟට අපරිමේය සංඛ්‍යා කියලා හඳුනගත්තා මේ වෙනකොට අපි ළඟා වෙලා ඉන්නේ තාත්වික සංඛ්‍යා පාඩමේ අවසාන අධ්‍යයනයට ඒ කියන්නේ අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා සමග සුළු කිරීම එතනදී අපි විශේෂයෙන් කතා කරා කරණි සම්බන්ධයෙන් මේ වෙනකොට අපි කරණි කියන මොනවද කියලා හඳුන්වා දීලා තියෙනවා ඒ වගේම කරණෙත් එක්ක සුළු කිරීම කරගෙන යනවා කරණියක් කියලා කියන්නේ මතකයිද මොකද්ද කරණියක් කියලා කියන්නේ කරණියක් කියලා අපි කියේ මොකද්ද අපරිමේය සංඛ්‍යාවක් අපරිමේය සංඛ්‍යාවක් මෙන්න මේ වගේ අපරිමේය සංඛ්‍යා මේ වගේ ගුණිත විදිහට ගත්තොත් එහෙම 3යි මූල 2 5යි මූල 3 මෙන්න මේ වගේ සංඛ්‍යා අපි හඳුන්වනවා කරණ විදියට මේ කරණි වල අපි කරණි සහ අකිල කරණි කියලා නැවතත් කොටස් දෙකකට වෙන් කරා ඒත් එක්කම අපි කරණි සුළු කිරීම කියන අනුමාත්‍රකාවට ආවා එතනදී අපි කරණි එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම විශේෂයෙන් කතා කරනවා අපි කරණි එකතු කිරීම යටතේ සහ කරණි අඩු කිරීම යටතේ ගැටලු කිහිපයක් විසඳුවා සාකච්ඡා කළා දැන් අපි කරණි සුළු කිරීම තවදුරටත් ඉදිරියට කරගෙන යමු. කරණි සුළු කිරීම තවදුරටත් කරගෙන යමු. මම පොන්චු උදාහරණයක් ගන්නවා. 2යි මූල 3 එකතු කිරීම 4යි මූල 3. මේ තියෙන්නේ මොකද්ද? කරණි සුළු කිරීම. දැන් මෙතනත් තියෙන මූල 3 මෙතනත් තියෙන මූල 3 කරණි දෙක සමානයි. එහෙනම් අපි මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා 2යි 4යි 6යි 6යි මූල 3යි කියලා පිළිතුරු ලබා ගන්නවා. පැහැදිලි නේද? අපි මෙන්න මේ වගේ උදාහරණ කීපයක් පහුගිය පාඩමේ සාකච්ඡා කළා. මම මේ පාඩම තවදුරටත් ඉස්සරහට යනවා තව දිගුවක් විදියට. බලමු මෙන්න මේ ගැටලුව. දෙකයි මූල 3 තන 4යි මූල 27 මෙන්න මේ ගැටලුව විස්තරදි බලන්න මෙතන සමාන කරණි පේන්නට නැහැ නේද සමාන කරණි පේන්නට නැහැ දකින්න නැහැ නමුත් අපිට මේ මෙතන පේනව නේද මේ 27 කියන සංඛ්‍යාව මූල 27 තව දුරටත් සුළු කරන්න පුළුවන් ඒ කියන්නේ 27 කියලා කියන්නේ අකිල කරණියක් මේ අකිල කරණිය තවදුරටත් අපිට කරණියක් බව සුළු කරගන්න පුළුවන්. අපි උත්සාහ කරමු මේ 4යි මූල 27 තවදුරටත් සුළු කරන්න. මම එක වෙනම කරනවා. 4යි මූල 27. අපේ 27 කෙනෙක් අපි ගන්න පුළුවන්. ඒකව අකිල කරණියක් කරණියක් බවට හරවද්දී අපේ වර්ග සංඛ්‍යා මල ගුණිත අපිට ලියා ගන්නවා කියලා. දැන් 27 ලියා ගන්න පුළුවන් අපිට කොහමද? 9 වරක් 3. පිටින් තියෙනවා 4. මේක සුළු කරගත්ත හැකි 4 ගුණ කිරීම මූල 9 ගුණ කිරීම මූල 3. මේක සුළු වුණාම වෙනවා 4 ගුණ කිරීම 3 ගුණ කිරීම මූල 3. 4 + 3 12යි. 12යි මූල 3යි. එහෙමනම් අපිට 4යි මූල 27 කියන සංඛ්‍යාව වෙනුවට මෙන්න මේ කරණීය වෙනුවට අපිට පුළුවන් යොදා ගන්න මේ 4යි මූල 27 සුළු කරලා තියෙනවා 12යි මූල 3 විදියට. එහෙමනම් මම මේක නැවත ලියනවා 2යි මූල 3 ධන 4යි මූල 27 වෙනුවට මම මේ හොයාගත්ත එක අලුතින් හදාගත්ත එක මෙතන යොදනවා 12යි මූල 3.
දැන් පැහැදිලි නේද? දැන් මෙතන මෙතනත් මූල උත්තර තියෙන, මෙතනත් මූල උත්තර තියෙන. එහෙනම් කරණ දෙක සමානයි. එහෙනම් අපිට මේක එකතු කරන්න පුළුවන්. 2 12 14 මූල 3. පැහැදිලිද? හොඳයි. අපි තව උදාහරණයක් බලමු. මෙන්න මේ සංඛ්‍යාව. මූල 75 දන මූල 24. අපි බලමු උත්සාහ කරමු මේක සුළු කරගන්න අපිට. මූල 75 අපිට ලියාගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. 75 ලියන්න පුළුවන් අපිට කීයද? 25 වරක් 3. 75 ලියනවා 25 වරක් 3 කියලා. එතකොට 25යි කියලා කියන්නේ මූල 25 ගුණ කිරීම මූල 3. ඒ කියන්නේ පහයි මූල 3යි. ඊළඟට අපි 24 ලියුවත් ඒ වගේ. අපර 24 ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 9 ගුණ කිරීම 3. ඒ මූල 9 ගුණ කිරීම මූල 3. ඒ කියන්නේ මූල 9 කියලා කියන උත්තරේ කිද 3යි. එහෙනම් 3යි මූල 3යි. දැන් අපර පැහැදිලිව පේනවා මූල 75 කියලා කියන්නේ මූල 75 සමානයි 5යි මූල 3ට. මූල 27 සමානයි 3යි මූල 3ට. එහෙමනම් අපි මේ දෙක එකතු කරනවා දැන් 8යි මූල 3යි. අවසාන ප්‍රතිතර වෙන්නේ 8යි මූල 3. පැහැදිලිද? එහෙනම් මොකද අපි කරන්නේ? මෙන්න මේ වගේ එකිනෙකට අසමාන කරණ ඇති වෙලාවට අපි සමාන කරණ විදියට සකස් කරගන්නවා. සුළු කරගන්නවා. එහෙම සුළු කරගත්තට පස්සේ අපිට පහසුවෙන් අපි කලින් කරා විදියට මේක සුළු කරගන්න පුළුවන්. අපි බලමු තවත් උදාහරණයක් පොතේ. අපි මේ ඉන්නේ කර්ණ සුළු කිරීම යටතේ නේද? කර්ණ සුළු කිරීම කිව්වහම එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම මේ ඔක්කොම අයිති වෙනවා. හැබැයි එකතු කිරීම අඩු කිරීම කියන තරමක් සංකීර්ණයි. මොකද සමහර ලාවට අසමානේ වාවොත් අපිට සිද්ධ වෙනවා සුළු කරගන්න. විශේෂයෙන් අකිල කරණේ ආවොත් අපිට කරණේ බවට හරව ගන්න වෙනවා. නමුත් ගුණ කිරීමේදී, කරණේ ගුණ කිරීමේදී, කරණේ බෙදීමේදී අර එකතු කිරීම අඩු කිරීම තරම්ම අසීරු වෙන්නේ නැහැ. මොකද ඒ වගේ පරිවර්තන කිරීමක් වස් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් බලමු. මම දැන් තෝරගන්නවා ඊළඟට කරණ ගුණ කිරීම යටතේ ගැටලුවක්. ගුණ කිරීමේ ගැටලුවක්. පළමු උදාහරණය 3යි මූල 2 ගුණ කිරීම 4යි මූල 3. තුනයි මූල දෙක ගුණ කිරීම 4යි මූල 3. අපි මෙතන පැහැදිලිව ගුණ කරමු. 3 ගුණ කිරීම 2. 3 ගුණ කිරීම 4. ඊට පස්සේ කරණ වෙනම ගුණ කරනවා. කරණ නෝණ සංඛ්‍යාවට වෙනම ගුණ කර ගන්නවා. ඊට පස්සේ ගුණ කරනවා කරණට. දැන් අපි දන්න 3 වරක් 4 12යි. දැන් මේ මූල 2යි මූල 3යි අපිට ගුණ කරගන්න පුළුවන් මූල යටතේ මෙන්න මෙහෙම. 2 3 6යි. මූල 2 ගුණ කිරීම මූල 3 කියලා කියන්නේ අපිට පුළුවන් ගුණ කරලා ගන්න 2 3 6යි. එහෙනම් මූල 6යි. දැන් මේක අවසාන පිළිතුර වෙන්නේ කීයද? 12යි මූල 6යි. පැහැදිලිද? අපිට එකතු කිරීමේදී අඩු කිරීමේදී වගේ සුළු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට එහෙම ගුණ කරන්න පුළුවන්. සාමාන්‍ය පරිදි සාමාන්‍ය සංඛ්‍යා ගුණ කරනවා වගේ ගුණ කරන්න පුළුවන්. කරණි වෙනම ගුණ කරනවා. කරණි නොවන අනිකුත් සංඛ්‍යා වෙනම ගුණ කරනවා. අපි යම් තව උදාහරණයක්.
මේක බලන්න. හතරයි මූල තුන ගුණ කිරීම දෙකයි මූල පහ. මෙතනත් ඉස්සෙල්ලා වගේමයි හතර ගුණ කරනවා මෙන්න මේ දෙකෙන් ඊට පස්සේ මූල තුන ගුණ කරනවා මූල පහෙන්. හතර වරක් දෙක 8යි 3 වරක් පහ 15යි. මේක අපි ලියනවා 8 ගුණ කිරීම මූල 15යි. ඒ කියන්නේ 8යි මූල 15යි. දැන් අපි තව උදාහරණයකට යමු. මනස තෝරගන්න මෙන්න මේ වගේ උදාහරණයක්. 2යි මූල 3 ගුණ කිරීම 5යි මූල 3. දෙක ගුණ කරනවා අපි කියෙන්ද 5ෙන් ඊට පස්සේ මූල 3 ගුණ කරනවා මූල 3ෙන්. 2 5 10යි. දැන් බලන්න මෙතන මූල 3 ගුණ කිරීම මූල 3. අපිට ගන්න පුළුවන් මූල 9 කියලා ගන්න පුළුවන් නේද? මූල 9 අපි මෙහෙම තියනවාද? අපි මූල 9 ඇවිල්ලා තියෙන්නේ මූල 9 තවදුරටත් සුළු කරන්න පුළුවන්. එහෙනම් අපි මූල 9 කියලා ගන්නේ කීයද? මූල 9 කියලා කියන්නේ 3යි. එහෙනම් අපි මේක කරිනවා 10 වරක් 3යි. තවත් සුළු වෙනවා 10 වරක් 3 30යි. මෙතෙන්දී දැන් මට පුළුවන් තව දෙයක් ඔයාලට මතක් කරන්න. බලන්න කොහේ වෙලා තියෙනද? මූල 3 මූල 3 ගුණ කරාම උත්තර කීයද? 3යි. ඒ වගේ අපි මූල 5 ගුණ කරොත් උත්තරේ 5යි. මූල 2 ගුණ කරොත් උත්තරේ 2යි. මතක තියාගන්න එහෙමනම් මූලයක් එම මූලෙම ගුණ වෙමුට ඒකේ මූලය ඉවත් වෙනවා. මතක් බලමු මූල 3 ගුණ කිරීම මූල 3 කියලා කියන්නේ මූලය ඉවත් වුණා 3යි. ආවේ කොහොමද මූල 3 වැඩි කිරීම මූල 3 කියලා කියන්නේ 9යි. 9 මූලය 3යි. අපිට මේ පියවර නැතුව කෙලෙම මෙතනින් මෙතනට එන්න පුළුවන්. මූල 3 ගුණ කිරීම මූල 3 කියලා කියන්නේ 3යි. ඒ වගේ මූල 2 ගුණ කිරීම මූල 2 කියලා කියන්නේ 2යි. මූල 5 ගුණ කිරීම මූල 5 කියලා කියන්නේ එහෙමනම් 5යි. ඒ විදිහට මූල 15 ගුණ කිරීම මූල 15 කියලා කියන්නේ 15යි. මොකද මතක තියාගන්න. ඒ වගේ අපි කියන ෂෝට් කට් එහෙම නැත්නම් සරල දැන් සරල තැන් ඒ විදිහට අපි අරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි යමු බෙදීමට. කර බෙදීමක් මම තෝරගන්නවා 2යි මූල 3. බෙදීම 4යි මූල 3. 2යි මූල 3 බෙදීම 4යි මූල 3. මම මේක මෙහෙම තේරුම් ගන්නවා 2යි මූල 3 බෙදීම 4යි මූල 3. අපිට කොහොමද මෙහෙම ලියන්න පුළුවන්? 2 ගුණ කිරීම මූල 3 බෙදීම 4 ගුණ කිරීම මූල 3. දැන් අපි දන්නවා මූල 3 අසමානයි ඉන්නේ බිඳුවට. ඒ නිසා අපිට මේ මූල 3ට මේ මූල 3 බෙදන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 4න් 2යි තවදුරටත් සුළු කරලා 2න් 1යි. පැහැදිලි නේද? මූල බෙදීම අපි කියන්නේ කරණ බෙදීම එකතු කිරීම තරම් අසීරු වෙන්නේ නැහැ. තවත් උදාහරණයක්ද? පහයි මූල 7 බෙදීම 2යි මූල 7. අපි ඔක ලියන්න පුළුවන් මේ විදිහට 5යි මූල 7 බෙදීම 2යි මූල 7. 5 ගුණ කිරීම මූල 7 කියලා අපි මේක ලියා ගන්නවා. මෙතන ලියා ගන්නවා 2 ගුණ කිරීම මූල 7 කියලා. දැන් මොකද වෙන්නේ? මූල 4 මූල 7 ඉවත් වෙනවා. කියන්නේ බෙදෙනවා. 5 බෙදීම 2යි උත්තරේ. 2න් 5යි. පැහැදිලිද? හොඳයි. ඔන්න ඔයා කාට තමයි කර්ණි සමග සුළු කිරීම සිද්ධ කරන්නේ. කර්ණ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම. ඊළඟ පොතේ අපිට මේකේ තවත් කොටසක් හම්බ වෙනවා. අවසාන කොටස තමයි පරිමේය සංඛ්‍යාවක අපරිමේය සංඛ්‍යාවක හරය පරිමේය කිරීම. හරය පරිමේය කිරීම.
අපි විශේෂයෙන් කතා කරනවා හරය පරිමේය කිරීම ගැන. ඇයි හරය පරිමේය කරන්නේ? එතකොට ලවය පරිමේය කරන්න ඕනේ නැද්ද? බලන්න පොඩ්ඩක් අපිට තියෙන සංකේතයක් වෙන්න මෙහෙම. තුන බෙදීම මූල දෙක. මොකද බලමු උදාහරණයක්. තුන බෙදීම මූල දෙක. දැන් සාමාන්‍ය මූල දෙකියගේ පොතේ අපි දන්නවා අපි අරගන්නේ 1.414. මේක මූල දෙකියගේ මෙහෙම ගත්තොත් එහෙම තුන බෙදීම 1.414. හැබැයි මේක නෙමෙයි උත්තරේ. මේ ආසන්න අගයක් මේ තියෙන්නේ. දැන් 3 1.414 බෙදෙනවා කියන්නේ ටිකක් ලේසි නෑ නේද? ටිකක් සංකීර්ණ කාරණයක්. බෙදන්න පුළුවන්. මෙතන උත්තරයක් ගන්න පුළුවන්. ආසන උත්තරයක් ගන්න පුළුවන්. නමුත් හරි සංකීර්ණයි. මේවට බිංදු දාගෙන නේද? මෙතන ඊට පස්සේ දශම ඉවත් කරගෙන 1414 කියලා අරගෙන දීර්ඝ බෙදීම දාලා අපිට තෑන වෙලාවක් යනවා මේක බෙදලා ගන්න. මෙන්න මෙහෙම තිබුණොත් අපි මේ මූල දෙක මේ මූල දෙකෙන් බෙදෙන එකේ පස්සේ තියෙන්නේ. හැබැයි මේ මෙන්න මේ සංඛ්‍යාවෙන් බෙදෙන එක තමයි ගැටලුව. ගුණ කිරීමේ තරම ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කරනවා. අපි මෙතනදී මෙතන ගණිතය පාවිච්චි කරනවා. මේ තුන බෙදීම මූල දෙක කියන එක අපි ගුණ කරනවා හරය ලැබේ දෙකම මූල දෙකෙන්. හරය ලැබෙයි දෙකම මූල දෙකෙන් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? උඩින් එනවා 3 මූල දෙක කියලා යටින් එනවා මූල දෙක ගුණ කිරීමේ මූල දෙක කියලා කියන්නේ 2යි. දැන් බලන්න ඉස්සෙල්ල බෙදන්න තිබුණේ අපිට මූල දෙකෙන්. දැන් බෙදන්න තියෙන්නේ දෙකෙන්. මූල දෙකෙන් බෙදෙනවට වඩා අපර දෙකෙන් බෙදෙන එක ගොඩක් පහසුයි. ඉස්සෙල්ල මේ මූල දෙකෙන් බෙදනවා වෙනුවට දැන් ඒවල තියෙන මූල දෙකෙන් ගුණ කරන්න. සාමාන්‍යයෙන් ගුණ කිරීම අසිරු වෙන්නේ නැහැ බෙදීම තරම්. ඒ නිසා මේ වගේ හරයට ආවොත් එහෙම කරණියක් ආවම නැත්නම් අපරිමේය සංඛ්‍යාවක් ආවම අපි හරයේ තියෙන අපරිමේය සංඛ්‍යාව ඉවත් කරනවා. ඉවත් කරලා හරය පරිමේය සංඛ්‍යාවකට පත් කරගන්නවා. එහෙම කරගත්තාම අපිට සුළු කිරීම පහසුයි. වෙන මොකටවත් නෙමෙයි අපි ඒක කරන්නේ සුළු කිරීමේ පහසුව තකා. එහෙමනම් ලවය පරිමේය කරන්න අවශ්‍යද? ලවය පරිමේය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලවයට අපරිමේය සංඛ්‍යාවක් ආවත් අපිට ගුණ කර ගැනීම එතරම් අසීරු වෙන්නේ නැහැ. එසා ගුණ කිරීම එතන අපේ සුළු කිරීමේ පහසුව තකා තමයි මේ වගේ හරය පරිමේය කියලා වෙනම අරගෙන තියෙන්නේ. හරය පරිමේය කිරීම කියලා වෙනම කොටසක් හඳුන්වලා තියෙන්නේ මේ පාඩමේ. ඒ නිසායි. මොකද හේතුව? සුළු කිරීමේ පහසුව තකා. නැතු වෙන මොකුත් හේතුවක් නෙමෙයි. අපි ඉතින් හරය පරිමේය කිරීමේ ගැළලුව කීපයක් කරමුද බලන්න. එතකොට මේ පහයට මූල දෙකේ හරය පරිමේය කරන්න ඕනේ. මොකක්ද අපි කරන්නේ? හරයේ තියෙන අපරිමේය සංඛ්‍යාවෙන්. එහෙම නැත්නම් කරණියෙන් අපි උඩයි යටයි දෙකම ගුණ කරනවා. ඒ කියන්නේ මූල දෙකෙන් ගුණ කරනවා උඩයි යටයි. එතකොට මොකද වෙන්නේ? ඉහළින් එනවා 5 මූල 2 කියලා. පහළින් එනවා මූල දෙවරක් මූල දෙක 2 කියලා. මේක තමයි පිළිතුර. මේක තමයි පිළිතුර. අපි තව උදාහරණයක් බලමු. පහයි මූල දෙක බෙදීම හතරයි මූල තුන. දැන් මේකේ අපිට හරය පරිමේය කරන්න ඕනේ. බලන්න මේකේ ලවයේ තියෙනවා කරණියක්. ඒ වගේම හරයේත් කරණියක් තියෙනවා. අපිට ලවයේ කරණිය ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට පරිමේය කරන්න වෙන්නේ හරයනේ. එතකොට අපි හරය පරිමේය කරමු. හරය පරිමේය කරනවා නම් මොකද කරන්නේ? හරයේ තියෙන අපරිමේය සංඛ්‍යාවෙන් කියන්නේ මෙතන නම් මූල තුනෙන් අපි ලවයයි හරයයි දෙකම ගුණ කරනවා.
පහයි මූල දෙක 64යි මූල තුන මෙහෙම තියෙනවා මේක ගුණ කරා මූල තුනේ මේකත් ගුණ කරා මූල තුනේ එතකොට මොකද වෙන්නේ උඩින් එනවා පහයි මූල දෙවරක් තුන 6යි පහයි මූල 6යි කියලා ළවෙට එනවා හරයට එනවා 4 ගුණ කිරීම 3 අපි තවත් සුළු කරගෙන බලමු ඊට පස්සේ පහයි මූල 6 විදීම 4වත් 3 12යි අවසාන ප්‍රතිතර තමයි මේ තව උදාහරණයක්12 බෙදීම මූල 3. 12 බෙදීම මූල 3. දැන් මේක හරේ පරිමේය කරන්න ඕනේ මොකද කරන්නේ 12 අපි බෙදනවා. 12 බෙදීම 3 මෙහෙම තියෙනවා. දැන් මොකද කරන්නේ? අපි මේක මූල 3 න් ගුණ කරනවා. මෙතන මූල 3 න් ගුණ කරනවා. දැන් මොකද වෙන්නේ? විලින් එනවා 12 ගුණ කිරීම මූල 3 කියලා. පහලින් එනවා මූල 3 කරගෙන මූල 3. ඒ කියන්නේ 3යි. දැන් තවත් සුළු කරන්න පුළුවන් නේ? 12 පුළුවන් අපිට 3ෙන් බෙදන්නේ. එහෙනම් 12ට 3 ව 4යි. අපි කෙලින්ම ගන්න පුළුවන් 4යි මූල 3යි. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට තමයි අපි කර්ණ සුළු කිරීම කරන්නේ. එතකොට කර්ණ අපිට එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. ඊට අමතරව සුළු කිරීමේ පහසුව තක අපිට හරය පරිමේය කරන්න පුළුවන්. අපි එහෙමනම් කර්ණ සම්බන්ධයෙන් සියලුම කොටස් දැන් සාකච්ඡා කරලා අවසానයි. අපි දැන් ඒකට පරිමේය හරයක් අහම එහෙම නැත්නම් අප්‍රමේය හරයක් අහම සුළු කරන විදිහ දැන් අපි දන්නවා. ඒත් එක්කම විශේෂයෙන්ම අපි මේ කරගෙන යන්නේ තාත්වික සංඛ්‍යා පාඩම. තාත්වික සංඛ්‍යා පාඩම මම මුලදීම කිව්වා මේ තාත්වික සංඛ්‍යා පාඩම පොතේ ඉතාම වැදගත් වෙනවා. අපි අනාගතයේදී උසස් පෙළට ගණිත අංශයේ අදාළව බලාපොරොත්තු වෙනවා නම් මේ තාත්වික සංඛ්‍යා පාඩම ඉතාම වැදගත් වෙනවා. ඒක විශාල පාඩමක්. ඒ වගේම තමයි අපි ජනතේ හදාරන ශිෂ්‍යය හැටියට මේ සංඛ්‍යා පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. දැන් මම හිතනවා මේ පාඩම හදාගුවට පස්සේ සංඛ්‍යා පිළිබඳව අපේ තියෙන දැනුම තවත් වර්ධනය වෙන්නට ඇති. ඒ වගේම අපි තවදුරටත් මේ දැනුම වර්ධනය කර ගන්නට ඕනේ. එක පැත්තකින් අපිට විභාගයට මොහොත දීමට තියෙනවා. අනිත් පැත්තෙන් මේ සංඛ්‍යා කියන එක අපිට කොහේ ගියත් වැදගත් වෙනවා. ජීවිත කාලේ පුරාම මේ සංඛ්‍යා කියන එක වැදගත් වෙනවා. ඒ නිසා මේ සංඛ්‍යා හොඳින් තේරුම් අරගෙන මේ පාඩම් පුළුවන් නම් නැවත නැවත බලලා හැකි දහක් තුරට ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න, ගණිත හැකියාව වර්ධනය කරගන්න මේ පාඩම් මාලාව උපකාරී කරගන්න. එවනම් මම අභ්‍යාසයක් විදියට මේ සියලුම දේවල් එකතු කරගෙන ගැටලු කීපයක් ලබා දෙනවා. පළවෙනි ගැටලුව. සුළු කරා.
එවනම් අපි පුංචි අභ්‍යාසයක් විදියට මෙන්න මේ කැලලු ටික විසඳමු. ඒත් එක්කම හරේ පරිමේය කිරීමේ අර්ථය හරේ පරිමේය කිරීමේ අර්ථය මම තවත් කැටලු ටිකක් දෙනවා මෙන්න මේ සංඛ්‍යාවල දෙවෙනි එකට හරේ පරිමේය කරා මේ ගැටලු හතරත් කලින් දීපු ගැටලු හතරත් එක්කලා මේ සීලම ගැටලු ටික විසඳන්න ඊට අමතරව අපි මේ කරගෙන යන පාඩම් මාලාව නැවත නැවත මම කලින් මතක් කරා වගේ පුනරීක්ෂණය කරන්න පුනරීක්ෂණය කරලා තවදුරටත් අභ්‍යාසවල යෙදෙන්න ගැටලු තියෙනවා නම් අපිට අනාගතේ අපි නැවත වතාවක් මේ පාඩම් පුනරීක්ෂණය කරනකොට පුනරීක්ෂණ පාඩම් මාලා ගෙනෙනකොට නැවත වතාවක් සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා එහෙමනම් හමුවෙමු අපි නැවතත් වෙනත් පාඩමකින් I want.